ඇම යිද්‍ය විද්‍යාවට අනුව මත අයරෝද වෛද්‍රමට අනුව මොවාව ඇතරමේ චර් රෝගක කියල කියන්නේ. චර්මරෝග කියනක අයුෝදිදී විසර කරලතියනවා කුෂ්ට රෝග වශයෙන්. එතකොට කෂ්ට රෝග හෙමත් ඇත්තම් චර්මරෝග කියන චර්ම රෝග කිය කොටස් දෙකට බෙද අපි කතාකරොත් අපි මුලිින්ම දැනගන්න ඕනේ චරමය කියල කියන්නේ මොකයිද කියන කාරනාව. එතකොට චර්මරූක කියනකදී චර්මය ගැන අපි කතාකරොත් නැත්ත අපේ හම ගැන අපි කතාකරොත් අපේ ශරීරයේ ආරනය කරගෙන පැතිරලා තියන අප ශරිරේ තියන විශාලම ඉන්ද්‍රයේ තමයි හම කියේලා කියන්නේ. තුට මේ හමේ තියෙන ඇදන සුළු සභාවයක් ඒගේ හම තමයි අප ශරීරය තියන උෂ්නත්වය පාලනය කරන්නේ වතුරපාලනය කරන්නේ මේ හැමදේම කරන්නේ මේත් චර්මයෙන්. එකට නවීන විද්‍යානකූලව හඳු ලදීලා යෙනවා මේ චර්මය තියන විධ ලස්. එපිඩමිස් ඩර්මි සාදී වශයෙන්. තු ගනාවකට කලින් ආයුරුදු වෛදි විද්‍යාව තුළත් සුස්ෘත ආචාරතුමා හමේලයස් හතක් විදිහටත් චරකාචාර්තුමා හමේලයස් හතක් හයක් විදිහටත් දක්වල තියෙනවා. එතකොට මේවා මේ වර්තමානය අපි කර කරෙන පිඩ මිස් ඩර්මි සාදී ලේයෙක්ක කෝරි ලෙට් කරල අපිට කතා කිරීමේ හැකියාව තියෙන එතකොට අපිට තේරෙනවා ආයරෝධ විද්‍යාව කොයි තරම්නම් විද්‍යාත්මකද කියන කාරණාව එතකොට මේ හොම හරිේවා චරමයේ හැදෙන කුමක් මහෝ රෝගී තත්වය අපි චර්මරෝගයක් විදිහට හඳුන්වා ගන්න මේක සඳහන් කරනවා ආයරෝදක තැනක හමේ තියෙන කන්ටිනිවේශන් එක නැතිවීමක්. එකඇනි හමේ ඒකාකාරී බව නැතිවීමක් කෘෂ්ට රෝගයක් නැතන් චර්මරෝගයක් විදිහට හඳුන්වන්න පුළුවන් කියීන කාරනාව ගේම තවයි තවත්තන්නක සඳහන් වෙන දැන් අපි හමකිවූ හම අපි ගොඩක්ම අපි වැදගත්වෙන අපේ බියටිය එකට අප අපිරැන්සිකටන එතකොට අපේ මේ බියටක ඇැති වෙලා නත්තන් ඩිස්කලඩ් වෙච් තනක් තියෙනවනම් ඒකත් කෘෂ්ටයක් නත්තන් චර්මයක් විදියට හඳුන්න අවස්ථා තියනවා ඒවගේම තමයි අපි ආයෝදේ හමතිසම කතා කරන්නේ දෝෂ දෝෂය මල කියන මේ දේවල් බේසික් කන්සෙප් එක් එතකොට දෝෂවල අසමුතුලිතතාවේ නිසා හමේ ඇතිවන යම් කිසි වෙනසක්. ප කෂටයක් විහ හඳුුවන අවස්ථාවත් යෙන මේ විදිහට අයුරධ විද්‍යාවේ කෘෂ රෝග පිබඳව නත්තත් චර්ම රෝග පිළිබඳව දක්ල තියෙනවා. හරි වදතුමි ද මටහන් හිතන දැන් කෙනෙකොට හිතෙන පුළලුවන්නේ මේ චර්මරෝග ව් හම මේ සමත් එක්ක විතරයි මේ එක බැදිල තියෙනෙ කළ ඇත්තම එක එහෙමඳ නැතන් වෙන හේතු සාධක වෙන හතු කරන ලපානවත මේ චර්මරෝගයඇදන්න ඕ ගොඩක්යි පටලවගන්න ඔය අවස්ථාව මකද චර්මරෝගයක් කිව්ූ හම චර්මයේ හැදෙනවා කියන එක තමයි නමුත්. පි තියෙනවා ප්‍රධානාවම චර්මරෝග විදිහට නොගත් වෙනත් විධ රෝගීතත්වය නිසා චර්මරෝග හැදෙනනවස්ථාත් තියෙනවා දැවදාහරනයක් විදිර දිය වැඩයා රෝගීෙක්ට දිය වැඩියාබ නිසා ඇතිවන චර්මරෝගී තත්වන් තියෙන පුළුව. එවගේම තමයි අපි දන්නවා ඇදුම රෝගීන්ට ඇඳන ඇදුමරෝගේ නිසා වැලඳෙන කෘෂ් රෝග චර්මරෝගත් තියෙනවා. එනිසා බෙනත්රෝග නිසා වැලඳෙන චර්මරෝගත් තියෙනවා ප්‍රධානව අපි කතා කෙන චර්මරෝගත් අපි අතර තියෙන. රදෙ චර ගත්ත ම චර්මරෝගත් කලින් මීට කලින් තිබිල තියවන මනිසුන්ට හැදන්න ඇති. බෑ අද විදි මිනිසු කියන්ටානග තියනවා. ැ අද තියන චර්මෝ ති චර්මරෝගත්ය ගලපන්නෙ කොහොමද කියෙන කාරයම්බන්ධෙන් ගැටලුවක් මතුවන්න පුලුව. ඒගන ොතු මට මද කියනති. මේ යිදතික බර්තමානයේ අපි කතා කරන ගොඩක් චර්මරෝකයන්. ඒකයන්නේ දැන් අපි උදාහරණයක් විදිහටමං ගත්තවොත් හේම අපි කතා කරන පොතුකබට කිය රෝග තත් න ත්ත සොරයි සිස් කියන රෝග තත්වේ. මේ රෝගත් එක් අයරෝධ විද්‍යාවි පරණය පොත් පත් ග්‍රහණය කල බැලුහම ඒ දේවල් තුලින් අපිට ැනගන්න පුලුවන්කම තියෙන මේ හා සමාන මේකට කෝරිලට් කරන්න පුලුවන් රෝගී තත්වයක් තියන බව. එකන්නේ කිිබ න රෝගීතත්වේ අයර වි්‍යා කූලේ පපුතු ැ ක කිය රෝගීතත් එ එක කෝරලට කලි කතා කරන්න පුළුව ඒගේගම ම සුදු කබර කියන රෝගී තත්වය මේ රෝගී තත්වයට ආයරද විද්‍යානූලව දක්වන අවස්ථාවක්ත්තේ නො ඒක සාමාන වනෙේ නමු කෝරි ලේට් කල්ල කතාරන්න පුළුව ශිත්‍ර ක කියන රෝජීතත්වත් එක්ක. ගොඩක් එවගේම ගොඩක් අයට තියෙන තත්වයක් මයි අලුහන් කියන තත්වය, ුඩු හැන අපි දන්න අලුහන් ශරයට කසන සභාවෙන් තියෙනෝ. මේකත් සිද්ම කෘ්ට කියන තත්වත් එක්ක කෝරලේට් කල කතා කරන්න පුළුවන්. ඒගේම දැ ෝරලේෂන් එකක් නැතත් අපිට අලුතින් බඳුන ගන දවවායාකිෝගේ කොවිඩ බගේ රෝගී තත්වයන් අලතින් මා අඳන ගන රෝගී ත්වයක් තිබුණොත් ඒ අපිට පුුවන් ආයුවිද තියෙන මේ දෝෂදෂය සම්බන්ධතාව එක්ක කතා කරලා ගලපල අපිට පුළුවන් මේ ඕනෑම රෝගී තත්වයකට ප්‍රතිකාරක්‍රමවේයක් හයාගන්න. එකොට මේ චර්මරෝ ඇතිවන්න බපන හේතු ොනව හේතු කාරණම් ප්‍රාන වශයෙන් අපිට තුනකට බෙදල කතා කරන්න පුළුවන් පළවනිික තමයි ආහාරමය හේතු දෙවැනික තමයි චර්යාාත්මක හේතු තුන්වනික තමයි ආචාරාත්මක හේතු තු ආහරමය හේතුගත්තොත් අපි බහුලව දැන්කාලෙ දකිින් ලැබෙනවා අපි දන්න රසකාරක ඩංගු කෑම කෘතිම කෑම ෂනික කෑම අපි ගොඩක් දෙනෙක් ආහාරයට ගන්නවන්නේ ෂණනිකව පි කාරය බහුලත්වඇත් එක්. අක්්ගාල සකස්කරගෙන නිර්මාණක කරගන්න පුළුවන් කෑම ටක්ගල බරිඩදා ගන්න පුළන් කෑමතමයි අපි හැමදිසම හදාගෙන අපි පාවිචි කරන්න උත්සාහ කරන්නේ. තුකට මේ වගේ කෑමවෙලා අපි නොදන්නව වනාට යම්යම් විෂ සංගටකෑන් අන්තර්ගත වෙලා තියන්න පුලුව. ඒ විෂ චුට්ට චුට්ට අපේ ඇංගේෑ ඇතුළ එකතු වෙලා කාලයක් ගිහිල්ල. අපි මේකට අයෝධකිනෝ ගර විෂ කියලා. මේක මතුවෙන්න පුළුවන් චර්මරෝගයක් නැත්තං කෘෂ්රෝගයක් ආකාර එක පළවෙනිි කාරණාව. ඒවගේ තමයි අයරුදි විස්සර කරල තියෙනවා. ර ුණෙන් යුක්තේ කැන බර ආහාර ද්‍රවගුණෙන් යුක්තා අහර කැන දීරම හාර. ස්නික්්ධ තෙල් සහිතාහාර මේවා කාලීනව පවිචි කරන පුරද්ධක් විදිහට පාවිච්ි කරන කෙනෙක්ට චර්මරෝග හැඳීම අවධානමක් තියෙනවා කියලා. අනිත්කාරණාව තමයි ඔබ කවුරුද දන්න ඇති අප අම්මලා ආචය අම්මලා කතාරන දෙයක් තමයි උෂ්ණ කෑම තියෙනවා සීතල කෑම තියෙනවා කියන විදිහට අපි හල තයෙනෝ ප්‍යාචයම්මල අම්මල කියන. කට ආයරද කියන මේ පොපටිකකානුව එකඇන උෂ්ණකෑම ශීතකෑම මේ විදිහයට තියන මේ කෑමවලින් ගුණ විරෝධී. එකැන නොගැලපෙන ආහාර තමන් පාවිචි කරනවනන් ඒතුළි නොත් කෙනෙක්ට චර්මරෝගයක් හැදීමේ අවදාානම තියනවා. දැංග උදාහර ැකවිදරකිවොත් කෙනෙක්න්න පුළුවන් තමන්ට සීෆුද වනත් අඟ අපිහිතුම බලමාල්ලු. ඒවගේ තක්කාලි මේ වගේ උෂ්ණ කෑම කෑවහම හමේ ආසාධමිකතාවය ඇතිවන රෝගී අප ඇතරහින්න. ඒවගේ අයට තමන්ට නොගැලපෙන ආහාරය නිසා චර්මරෝගයක් හැදන අවදානම තියෙනවා. ඉරඟට චර්යාත්මක පැත්තෙන් අපි කතාකරුත්හෙම අපි කියනවා වේගධාරණය කියලා. වේගධාරණය කියල කියන්නේ දැන් අපි සභාවිකව අපිට මලමුත්‍ර පහකරන්න ඒ වගේ වේග ඇතිවෙනවේ අවශ්‍යදා ඇති වෙන. ඒවා අපි පාලනය කරගෙන කන්ට්‍රරෝල් කරගෙන ගොඩක් වෙලා ඉන්නවනම්. එහෙම කෙනෙක්ට කාලයක් ගිහිල්ල චර්මරෝගයක් විදිහට ඒක එලියට එන්න හැකියාව තියනවා.ඒවගේම තමයි ඉරලිට නිරාවරණය වීම. හිරයිලිය කිව හම අහිතකර පාරචම්ඹුල කිරණවලට නිරාවරණය වීම. මේනිසත් කෙනෙක්ට චාර්මරෝගයක් හැදෙන්න්න පුළුවන් හම කසලා රතුවෙලා නැත්තම් කළු වෙලා මේ විදිහට චර්මරෝගයක් හැදීමේ අවදාානමක් තියනවා. ඒවගේම තමයි දික හරි ලස්සනට අයිුධ විස කරලතිනොම ආචාරාත්මක පැත්ත ගැන. එකනි බුදු දහමත් එක්ක අයරුද සම්බන්ධ කල්ලා කතාකට නවස්ථාවක් විදිහට ම මේක හඳුන්වනවා මොකද අයුරුධ විද්‍යාවේ දක්වල තියෙනවා යම්කිසි කෙනෙක්. කර්මාණු රූපීවේ කියන්නේ පෙරකරන කර්මයන්ගේ බලපෑමෙන් චර්මරෝගයක් හැදීමේ අවථාවක් තියෙන ලේ වගගේ මෙත්මේදී අපිහිතමු ගුරුවරුන්ට වැඩිහිටියන්ට මේ වගේෑඇයටන ඉන්දා පහසරනවනම්. ඒගේ දවල් නිසත් කෙනෙක්ට චර්මරෝගයක් හැදීමේ අවධානම තියන. මේක කිවවාහම කෙනෙක්ට එක පාට හිතන්න පුළුවන්න්නේ මේ මොකක්ද මේ කියන්නේ මේක කොච්චර සයික න්න ලන් න්න පුොලුවන්ේ වගේ දේකට. එතකොට මේකේ දී විද්‍යාත්මක ප සුබිම දැන් අපි රෝහල් වල වැඩ කරනකොට අපිට තේරණ දෙයක් තමයි ති සමහර ෝගී ඉන්න චර්මරෝග හැදනේ මුකක්ද හේතුව කියලා හොයාගන්නගම කිසිම හේතුවක් නෑ. ඒගේ අවස්ථා අපිට මේ කර්මාණ් රූපියව මෙෑයට මේදේ ඇතිවනා කියන එකට උදාහරණ විදිහට ගන්න පුළොන් ඕන තරන් අවස්ථාපි දැකල තියෙනවා. කලින් සඳහ කරන්න පොතුකබර සහ සදුකට සම්න්ධ. මොනත් මේ රෝගධ දෙක් කියෙලාි ොඩක්හු නාදමක්කරම. මන් කලින්ත් කිවගේ ආයෝද විද්‍යානකූල පඔය පොතුකබර කියන රෝගී තත්වය අපිට කිටබ කියන රෝගී තත්වත් එක්ක කෝරලියට් කරලලා ගැන ආසන්නව කම්පය කරල කතා කරන්න පුළුවන්කම තියෙනවා. එදකට මේ පොතුකබර කියන රෝගීතත්ව, කොහොමද රෝගයෙක්. රෝගේ හැදන ූිකවස්ථාවවි අඳුනගන්න එකනේ ඔබට වැදගත්වෙන්නේ ඒකන්නේ ඔබ ැනගන්නන්නේ මට මේ වගේ රෝගයක් තින කියල එක නිසානි ඔබ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. එදකොට මේ රෝගයේ මූලිකවස්ථාවවෙද ඔබට අඳුනගන්න පුළුවන් ගොඩක්වලවට රෝග පටන් ගන්න අපේ හයාලයින් එක අපිගේ නො කොන්්ඩේ වෙෙන් වෙන ලයින් එක. මේ හයාලයි එකේ හෙමත්නත්තං බැලමිට දනහිසාගේ ප්‍රදේශවල. රව්මට හොඳට මාසිින් එක පේන විදිහට තමයි පැච්චක් ආකාරයෙන් අපිට මේ පොතු කබ රෝගී තත්වය මුලින්ම අඳරගන්න පුළුවන් වෙන සහරයිට මේක රතුපාට සභහාවෙන් අපි රූපේ දැන් දැක්වෙනෝබට ඒගේ රතුපාට සභාවෙන් සහරයටට අඳුරුපාට සභහාවෙන් මේ වගේ පැචස් දකින්න පුළුවන් හැලයින්න එක ඒවගේම ධනහිස සහ වැළමිටආශ්‍රත ප්‍රදේශවල මුලින්ම. ඊට පසමික ටිකින් ටික පැතිරෙන්න්න පුළුවන්. ඔලුව ාශිතාව තියෙනෙකේ ගැටලුව තමයි දති මේක තිබුණහම කෙනෙක් ඒ මිස්කයි් කරන්නපුල ගැනි වැරදිීට හිතන්න පුළොන් ආමට මේ ස්වොරි තියෙන්නේ. කියල හිත්තල වැදදිට තේරුම් ගන්න පුළන්. නිසා තමයි ඉස්වරි වල වගේන වේ පොතුකබරවල මේ හොඳට මාජින එක පේන තියෙනෙකින් අපිට මේක හඳුගන්න පුළොන්කම තියනවා. එවගේම තමයි කසන සුළු සභාවයක් තියෙනවා සමහරයට රත්තු වෙන සමහර කෑම ජාති කෑවහම ඉලි්පිලා යන සභාවයක් දකින ලබෙන. යි මොනම වෙලාවකවත් මේක අල්ලන්න බයවෙන්න එපා මේ වගේ රෝගීක් පිළිකුල් කරන්න එපා මොකද මේක බෝවෙන එකැනේ අපි ගේෙන ස් පර්ශයෙන් බෝවන රෝගයක් නෙවෙයි ඒ වගේම මේක ජනටිකලි ජාන මේ හේතු මත එන්නත් පුළුවන් රෝගී තත්වය ඒ ම කතා කරේ පොතු කබර කියන රෝජීතත්වේ ගැන සුදුකබර කියන රෝගී ත්වේ මීට හත් පසිම වෙනස් එකදී ශරීරයේ සුදුපාට මොනා හමරේ ඒරයාය එකක් නැත්තං ශරීරයේ කොටසක් සමහර අපි දකිනවා තුොල්ලා ශිත ප්‍රදේශවල විතරක් මේ තත්ත්වය තියෙන එතකොට මේ සුදු පාටට පැචස් වගේ තියෙන සභාවයක් තමයි මේකි දකිෙන ලැබෙන හමේ මෙලනින් වරනක ඒ තැන්වල අඩු වෙලා නිසා එතකොට මේ වගේ රෝගීන් අපි ආයරෝධ විද්‍යානකූලව ලෙට කල කතා කරන්න පුළුවන් ශවිිත්‍ර කියයන රෝගී තත්වත් එක්ක. මේ රෝගය හරි අපූරුවට අආයරෝධ විතර කළ තියෙනවා එක තියන්නේ හමමට්ට මේ විතරක් නම් අපි ඒක හඳුන්වන්නේ කිලාස කියන තත්වයෙන් ඒ එකක මාශු දත්වාවත් ගහිල්ල නම් අපි ඒකට කියනව වාරුණ කියලා. ඒක මේදස්තරේ ැනි ෆැට්ලේරකටත් බෙනකක්ං ගිහිල්ලනම් තමයි අපි ශවිිත්‍රක කියන තත්වෙන් හඳුන් වන්න එකකොට ගොඩක් වෙලාවට රෝගීන් මේ රෝගය හඳන ගන්නේෙ ශිවිත්‍රකයන අවස්ථාවට ගියාට පස්සේ. දක් සුදුකබර වෝහම පට තන්නේ සුදු පාට පච්චක් විතරක් කියලාන්නේ එහම නෙවෙයි සමහරට මේ තම්බ පාට පච්චක් නත්තන් ඩස්කාලෙඩ් වෙච්ච් පච්චක් විදිට දකින අවස්ථාව අපි සමාජයේ දකිනවා. තින් මෙහෙම තමයි සුදුකබර රෝගය අපිට හම්බ වෙන්නේ මේ රෝගේ සුවපත් වෙනකොට තිීන විශේෂත්වය තමයි අපි අර දකින පැච්චේක, ටික ටික ටිකටික අඩුවීමක් දකින ලබෙනවා. වගේ තමයි සාමානයෙන් මේ පැච්චෙක් තින තැන්වල මැද රෝමකුපවර්ධනයක්වෙෙන නැහැ. නමුත් සුවයාතට හැරෙනකොට රෝමකුප වර්ධයකුත් දකිින් ලැබෙන ඒවගේ හමේ පාට පුංචි පුංචි ඩොඩ්ස් අර ලොකු පැච්චක ැද දකින්න ලැබෙනවා මේ වගේ දේවල්වනින් අපිට සුව වෙනවා කියනෙ එක ගැන ඉියයක් ලබා ගන්නත් පුළුවන්කම තිය. මේ දියවැඩිය වගේ රෝගයක් ගත්හන් වයදතුමි මේ එක තියෙනවත් ස්ටේජස්ටේජ එක ස්ටක ස්ටේජ් එකඒගේ තැන් මේ කියන පොතු කබර සහ සුදුහබර කියනේ රෝග දෙෙක් තියවාවදම පියවර මෙට ත්ත තියන මේ ත්වෙන් උඩ ගයොත් මටඩ දරුණු වෙනවාහම කියලා මේ ස්ටේජ තිේවද. ගොඩක් වෙලාවට අපි මේ චර්මරෝග සම්න්ධ ඇකු් ේජ එකයි කොනික් ටේජ එකය කියල තමයි කතාකාරන්නේ කියන මූිකවම පින්ඳු ගන්න අවස්ථාව තමයි අකු් කියල කියන්නේ කල් ගත විච ත්වයට තමයි ක්‍රණනික් කියල කියන්නේ. එතකුට මේ තත්ත්වයන් දෙකේදී? මේක ඇකිවුට් නං සුවකරන්න අපිට පහසොයි. ඒ සඳහා පි යොදන්නඕනි ශ්‍රමය අඩුයි. නමුත් මේ ක්‍රනික් නං කැනෙ කල් ගත වෙලා නං කියැන්නේෙ රෝගයත් බලවත් වෙලා. රෝගිය අදුරුවල වෙලා ඒවගේ අවස්ථාවකද මේ සුවතාවේ ගැන අපිට අපහසතාවේ ප්‍රතිකාර ගෙන තාකට කෙනෙකුට හිතන්න පුලුවන් ඒවා ඇත්තරම නි්ටාවට මේ ආයුරේදෛ්‍ය්‍රමය තුලින් සුවකත් සූපත් කරන්න පුළුවන්ද කියලා. ඇත්තර මේක හෙමද හමනත්ත මේ යටපත් කල හම සපත් කිරමි ක්‍රමව දයක්ක් තියෙන්නේ. ඕ සමහර රෝගීතත්වැන් තියෙනවා දුතික අපි දන්නවා. ඒ රෝගී තත්වැ නිට්ටාවටම සුව කිරීම අප හසුවයි විශේෂම දැන් අපි කියනවා අපි මේකට බලපාන හේතුකාරණ කීපයක් තියෙන. එකක් තමයි රෝගයේ බලය අපි කියනවා රෝගය කොච්චර බලවත්ද කියන කාරණාව අනිත්්‍යක තමයි රෝගියයාගේ දුර්වලතාව ද අපි හිතුම ගොඩක් ෘෂ දුර්වල බයසක ඒවගේ රෝගී කියලා එතකොට යාගේ ශරීර බලය අඩුයි. තුකොට මේ වගේ අවස්ථාවලදී අපිට ඒ වෙනුවෙන් යෝධාන තියෙන මහන්සේ වැඩි නමුත් අපිට ඇකවුට් අවස්සාාව ඇඳු ගත්තුොත් හෙමන්ද ඇත්තා ශීර බලය හීන නැති රෝගයේ අපිට ලැබුණොත් හරි අවෂදය යෝදාගන්න පුළුවන්න්නම් හරි සුදුසුකම් සහිත වෛද්‍යවරකගේ සඳහා යොම් වෙනවනම් මේ රෝග සූපත් කර ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒකට රෝගයාගේ මානසික තත්වය අනි වාරයෙන් බලපානු මොකද රෝගය අමානසිෙන් වැටලනන් ඉන්න හිතනවනම් මට මේක සූපත් කරගන්න බැහැ මට දැන් වැඩක්නෑ කියල. ඒකත් තමන්ට බලපානවානිවාරෙන්. එතකොට මේ උක්කොම කම්බිනේෂන් එකම හරියට තියෙනවනං ඒවගේ අවස්ථාවක මිරෝග සූපත් කිරීමේ හැකයාව අපි තියෙන අයරධ විත්‍යාවේ චර්මරෝගවලට මේ මනසකන කො විදිර බලපා. චර්මරෝග මානසික තත්වන් නිසා ඇතිවන්නත් පුළුවන්. දැන්වරමං කලින් කතාකාරණය ආචාරාත්මක හේතු කියලා එකඇන්නේ අපි කරන පවුනිසා අපේ කර්මය නිසා එකැන්නේේ. කරන්න හේතුවෙන්නේ අපේ මානසික තත්වවෙන්නේේ තකොට ඒ වගේ දේවල් නිසා චර්මරෝග හැදෙන අවස්ථාත් තියන ඒවගේම අපි දකින අපේ සමාජ ඉන්න රෝගීන් චර්මරෝග නිසා මානසිකව වැටිලන්න අවස්ථාත්.ඒ අනි දැන් ගොඩක් වෙලාවට දැන් අපේ හමේ අපිේරන්සේක නත්තම් අපි අපේ හමෙන්න අපේ ලස්සන අප අපි රැන්සික තීරණය වෙන්නේ එකොට චර්මරෝගයක් තමන්ට තියෙනකොට සමාජ මිනිස්සු මේ අපේ සමාජ ඉන්න අයි ගොඩක් ග පිුල් කරන ගොඩ කලට ගෙදරන්න අයත් ඒ රෝගයාගේ පවුල අයත් එය පිකුල් කරනවස්ථා අපි දක තියෙන. කුට එහෙම වනහම මේ රෝගී කනිවාරෙන් අර කායික විතරක් ලෙඩවෙලා හිටිය රෝග්‍ය මානසික ලෙඩකටත් ගැන මානසිකත්වයත් එයට බලපානවස්ථා අපි ඕන තරම් දකලතියෙනවා පේ රෝහල් වල. ඒනිසා මං අදදකලතියෙන මම දන්න බැදගත්ම දෙයක් තමයි. ඕෑම කායිකරෝගයක් සෝපත් කර ගනිද්දිී. අපේ මනස ශක්තිමත්නං මඳන්නෝ බුදු දහමෙත් මේ කාරණාව සඳහන් කලති න. එතකොට මනස ශක්ති මත්නං අපිට ඒ මනසේ ුඋත්තෆෝට එකක් යොදන්න පුළුවන් අර කායිකරෝගය සෝපත් කරගන්න. එනිසා මේ අපි දෙපැත්තටම බලපානාව කියලා කරන පුුවන්. රලෑ සම්දන්නේ ලොක වැටුවක් තියන රනතරයන්ට. ඇත්තරම මේක කුරුලෑ සම්බන්ධි තිර මේ ගැටලුව චර්මරෝගයක්ද මේක බලපාන්නේ මේක හැදෙන්න්නේ කොයි විදිහටද මේ හැදන්න බලපාන හෙතුමුරුවද. තමාමනෙන් යවන ලෙඉන්නට කුරල ෑවක් දානාව කියෑන සෑහෙන්ෙන ලොකු මානසික වදයක්. මේ වගේ තත්ත්වයක් තියෙන අවස්ථාවකදී. අපිට ආයරධ විද්‍යාවෙන් මේකට ආදාල ප්‍රතිකාරත් කිරීම හැකිියාව තිනෙන ඔබ දැම්මේ රූපේ දකිනවගේ මේ වගේ පුංචි පුංච ඩොක්ස් ර ෑ තිනවස්ාථ න ැ ටික් ස්ටික් නොඩියුල විදිහට පොඩක් ලොකුවට කුල දාන අවස්ථා අපි දක තියනවා. අප සමාජයේ විධා අතර තියෙන විධවායසීමාවල තියෙන අවස්ථාපි දකිනවා. ආයුරේදී විස්සර කරලා තියෙන්නේ කෘෂ්ට රෝග යටතෙන්නේ වේ අපි අආයරෝධී විසර කරනවා යම් සුළු සුළු රෝගයන් සුද්‍ර රෝගය අතකින් නිදන්ෙන් ආයුදි සාමානයෙන් අපි රෝගයක් විස්සර කරනකොට නිධාන පූර රූප රූපශෂය සම්ප්ති ඔය දිහට කැටරය කක්තිය නො මේ සියල් අන්තර්ගත දේවල් තමයි අපි රෝග විදිහට ප්‍රධානෝම කතා කරන්නේ. නමුත් ඒ තරම්ම විස්තර නැති සුළුසුළු රෝග අපි හඳු ලතිනවා ශුද්‍රරෝග වශය. එතක අයිරුද එක තැනක සඳහන් වෙනවා යවාන පිඩකා කියල තත්වයක් ඒකනෙ හරියට සල්ගහේ කටු වගේ ස්භාවෙන් මූනේ එන තත්වයක් ගැන මේතත්වේ කුරුලඇත් එක් අපිට කෝරලෙට් කල කතා කරන්න පුොළොන්.ඒවගේම තවත් තැක තියන පත්මිණී කටක කිය තත්වයක් ඒ තත්වය අප දක්වන්නන්නේ ර නිෙළුම් දන්ඩිය චුඩිචුටි කටු වගේ සභහාවෙන් තියෙනවා කියලා. එතකොට මේකත් අපිටගුරලැත්තෙක් කූරිලෙට කල කතා කරන්න පුළුවන්. මේට අදාල විවිධ සදුම් භාර්ග ඒවගේවිධ ආලපන වර්ග ආයරදි විද්‍යාවට අනුව තියෙනවා. ඒවයින් සාර්ථක ප්‍රතිබරල ලබාගන්න පුළුවන්කමත් තියෙනවා. බොෝ වෙලාවට අයු වේද ප්‍රකාර ක්‍රම සඳහා මිනිස්සු උවෙන් ඇතේ ඇයි විශේෂෙන් අපිදන්න මේ ගොඩක්කයිනො මේ අපි කසායබුන්න අමාරුයි ඒ නත්තම් මේක තියන ප්‍රතිකාරකමේ ේල් ෙදග ඉන්න මාරු. නිසා අපි ටිරයිදධ ක්‍රමයත්තක එකතු වෙනවාගේ. ඒ අතම මේ මිනිසු අයරය වෛදරමට අපේ සිංහල වෛදරමට නැ ඇතර. එකක් තමයි දතික ම දැකල තියෙන හහි නමාන. ගොඩක් අයි හිතන්න අයුද වෛද්‍ය විද්‍යාව කරනෙ නතන් ආයරුධ වෛද්‍යවරයෙන් බෙේත් ගන්නක මදි පුංචිකම කිය. අපේ සමාජිහි මතයක් තියනවා සමහර මිනිස්ුවතර. එතකට නත් ඇතම ඉන්නවා හොඳට ප්‍රතිකාරගෙන ආයුධ්‍ය හොඳින් විශ්වාස කරලා ප්‍රතිකාර කරගෙන යන. නමුත් මගේ තර්කකි තමයි? අයරුදුද වෛද විද්‍යාව කියලා කියන්නේ තැන් අවුරුදු දහස් කණනක්. සෑහෙන ලොකු ඉතිහාසයක ඉඳලා පැවතෙන එකක්. එතකොට මේ වෛද්‍ය ක්‍රමය, මේ තරන් ඉතිහාසක ඉඳලා තාමත් නොනැස පවතින්න නම් ඒයන්නේ ප්‍රතිකාර ක්‍රමය තුළ තියෙන් නොන යම් සුවතාවයක් හැකියාවක් යම් නමේ හොඳ හැකියාවක් තියෙන් ඕනේ. ඒ හැකියාවත් එක්ක අපිට පුළුවන්. යුද වදවිද්‍යාවෙන් ගොඩක් රෝගන් සූපත්කර නමුත් ගොඩක් අය අරෝභ කිව්වගේ කශායබොන්න ති නාකමැත්ත නිසා නැත්තං තෙල් බෙත්ගාගෙන ඒදේවල් කරගන්න තිය අකමැත්ත නිසා මේ රෝගයන් වලට ආයුදු බිහෙත් කන්නේ නැතුව වෙස්ටන් වලට උවේ අවස්ථා තියෙනවා. ඉතින් නමුත් හැබැයි වර්තමාෙ දැන් අපි නවීනව හිතන වෛදිවරු ඉන්න නිසා ඔබ නොදන්න ඇති සහරට දන්න ඇත්තින්න වෙන්න පුළුවන්. මේ ආයරුද අපි තියෙන කශයවර්ග, පති විදිහට නැතන් කරල් විදිහට නි්පාධනය කරන ආයතන තියන ලකාවත්ති න ඉදියාවවෙත් තින තුකුට මේ නිෂ්ාදන අපිට පහසුවෙන් භාවිෂි කරන පුළුවන් කෙනෙක්ට බැරිවෙන්න පුුවන් කශායක් හිඳගන්න. නමුත් කෙනෙක්ට පුළුවන්න්නේ පෙත්තක් නැත්තන් කරලක් කරගෙන කට දාලා වතුරටිකක් බොන්න බැරි නෑනිකාටවල්. එනිසා මේ වෛදකර මේ අ නොදැනුවත්කම තමයි ගොඩක් අතර තියන්නේ. දැන්දැන් අුත් විදිහට මේ නිෂ්පාදන බිහිවෙනහිද. ඔබට පහසුවෙන් මේ අයරුධ ක්‍රමයවැලද ගැනීම හැකවතිනේ වගේම තයි ම කියන්න ඕනි.වෙස්ටන් හෝවේවා අයරුදවේවා සිද්ධ යුනානි හෝමි උපතින් මේ ඕනෑම අෞෂධ ක්‍රමයකින්. අන්තිමේද අපි බලාපොරොත්තුවෙනි රෝගියක් සුවපත් කරන කනං වෛදික්‍රමය කුමක් හෝ වේවා. ඒක තමයි අප අපේ යුතුකම ඒක තමයි අප අපේ ඒ එක කරගන්න ඕනේ බොහෝ දෙැනෙක්ක පිඩාවිදිෙන ඊළඟ රෝගය තමයි මේ ඉන්න්නන් කියනක. න්න ඇති ද ක්ද මේක බලප හේතු. ඉන්න පිද කතාකර ද ෛදි විද්‍යාවටනුව, චම කීල නතත්වෙතෙක. ට ෙ කර ල රූපේ බ දක්වෙනවාගේ මේ විදිහට විරක්නේ දන් සුදු පාට කලුපාටනතන් සමහරග ටිකක් රතුපාටගේ ස්ොරූපයනු න්න්න ශීරයේ විස්ථානවල තියනවස්ථා අපි අප පේශස්ලගේ ඕන තරක් දැකල තියන. එතකොට මේ හවමන් පිලම වෛරස් එකක නිසා තමයි කන වෛරස් එකක නිසා තමයි මේ ඉන්න එන්න එකට දැන් ඔබ නත් දැකලති වරසෙකක් තියනවනක් බලාගෙන ඔබ. තේරනවති වෛැන එක තැනක ඉන්න දලලා අපි මොකක්හරි නිසා හේතුවක් නිසා ක්සාලහරි කඩලා හරි ඒකින් ලේෂචුට්ටක් ගෑවුණනොත් තව තැන ඉන්නෙ එතනත් එන හැකිියාව තියෙන මොකද වයිරසකක් නිසා මේක ස් ප්‍රඩ් වෙන්න පුුවන්කම තියෙන හින්ද. එතකොට මේකට කරන්න තියෙන්නේ රුදිරය නොයන විදිහට කරන ප්‍රතිකාර ක්‍රමයක්. ආයරෝධ විද්‍යාවේ අපිට මේකට පාවිච කෑනන්න පුළන් හොඳම ප්‍රතිකාරය තමයි අගනිි ප්‍රකාර කියන්නේ. මේක පංචදාාදු ශලාකාවෙල උපරනයක් ති නො මේ උපකරනේ මගින් අගි ප්‍රතිකාර අප මේකට සාර්ථකව කරන්න පුළුවන්. ඒවගේ දැන් ගොඩක් අයියට තියන ප්‍රශ්නකරට පස පැල්ම හිටියොත්හෙම දැන්ක අගි ප්‍රතිකාර කරට පසෙ පැල්ලම ඉතුර වෙනවා කිය පශ්න තියන පුලුවන්ට පැල්ලම නැතිවෙන්න අප අප යාආල එපන වරග ලබාදන එනිසා හිසිම ගැට්ලෝකින් තොරෝ මේ ඉන්න නිවත් කර ගැනීම හැකියාව තියෙනවා කූට ට්‍රයිසේෂන් කියල අපි වෙස්ටන් කරන දීම තමයි. ආයුයි විද්‍යාන්කූල ට වඩා හත් පසින්ම වෙනස් විදිහට අපි අගි ප්‍රතිකාරමය කියල කරන්න. ඔබට බයිවන කිම දෙයක් නෑ මේ ප්‍රතිකාරය සාර්ථක කරන්න පුලළන්ක තතිය. මොනවද මේමට තියන මේ චර්මරෝගවල තියෙන ප්‍රතිකාර ක්‍රම මොවත් අයුවදේ යෙන්නේ. ඕ දුතික මම මෙතනද කතා කරන්න බලාපපුොත්තුවෙන්න නෑ මේ පේටික ගෑවොත් මේ ේඩට හොඳ වෙනවා මේ කශ අබවොත් ඔන්න මේ රෙඩේ හොඳ කරගන්න පුළුවන් කියන කාරනාව ොකද මම කලිනුත් කිව්වාගේ වෛදවරය දැකලා ප්‍රශ්න හලා නිරීශණය කරලා. ඩාගනෝස් කරලා ඕනි ප්‍රතිකාර යොමු ප්‍රති ප්‍රතිකාරවට යොමුවෙන්න ත වෂද නියම කරන්න හිම නැතුව අපිට ක්ෂද මේ විදියට කියලා අත්බෙහෙත් කියල ඒවයින් සුවතාවයක් බලාපොත්තු වන්න බැහැම්කොද රෝගියෙක්ට ැහැනි මන්ට තනින් ඩක්නොෝස් කරගන්න හෙනිසා. නමුත් පොදුවී කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයන් ආයරෝධය තුළ සඳහන් වෙන ක්‍රමයන් ගෙන ම කතා කරන්න මේ වැඩසරහනයේද. අපිට පුළුවන් පංචකර්ම ප්‍රතිකාර. මේ සඳහා යොදාගන්න එහැනි වමන විදේශ නස්ේ වස්තී රක්ත මෝක්ෂණ විදිහට මේ තියෙන මේ පංචකර්ම ප්‍රතිකාරය, අපිට චර්මනෝගයන් සඳහා අවස්ථානු කූලව ගැලපෙන විදිහහිට යොදාගන්න පුළුව. හැබැයි ගොඩක් වෙලාවට මේ රෝගීතත්වයන් අපිහිතම ුළු ශරීරයේ පුරාම පැතිරිලා තියෙන අස්ථාවක් නම් මේ කියන දැම්ම තිරේ ඔබි ඔබදකින පංචකරම ප්‍රතිකාර. අපිට කරන්න වෙනවා. ට්‍රීමන් පලන් එක එක් එකොට ඔබට සිද්ධවෙනවා අයරුද රූහලක නතර වෙලා න ප්‍රජේහෝවේවා පෞද්ගලික හෝවේවා අයරුදු රහලක නතර වෙලා දිගින් දිගටම ප්‍රතිකාර ලබා ගන්නා අශ්‍ය වෙනවා පංචකරම ප්‍රතිකාර මකද මේ අතරේ පාවිචි කරන්න ඕනි අපි කියනවා මේ ආයරෙද දුතික පත්්‍යාපත්ය කියලා. එක ඇනේ කන්න බොන්න සුදුස දේවල් තියනෙන නුසුදුසු දේවල් තිය. රන්න දුසුදේවල් න දවදාාරනයක් විදිට පචකරම ප්‍රතිකාර නතර අපි කියන අල්වතුරෙන් නා එපාකේල නුවතුරෙන් නත්තන් ඇල්ම නුවතුරෙන් න කිය. මේ අපි ආහාරයන්ගින් සහ විහරණයන්ගේ පත්්‍යාපත්තය වලින් පරිස්සංවෙන්න ඕනේ. තුර පං්ජකරම ප්‍රතිකාරත් එෙක්ක බාහිරින් ඒදේවල් කෙරෙදදි අ්‍යයන්තරව අබ්‍යන්තර අවෂදකශය ගුලිකාරක නත්තන් අරමන් කලින් කිවගේ පෙත්ති කැප්සිියල් ර ලබාදන්න පුලුවන් හම ලබාදන අත්තරේ. බ ඔේ පත්්‍යපත්තේ වල නොත්තේ ෑන බ පරිසංවෙනවන විෂ බේට පරිසංකරගන්නවා න ආහාරවලින් එතකොට රෝගීතත්වයන් සපත් කරගන්න පුොළ. ද ප්‍රතිකාර ක්‍රම ගැන කතාරනකට වෛදතුමනි ඊලාංඟට කියන ප්‍රශ්නතමයි මේ හැම චර්මරෝගයක්ම නිට්ටාවර සුව කරන්න පුළුවන්ද නැතං මේයටටපත් කරලද සූපත් කරන්නේ කොහොමද කියන කාරණය සහ මේවට ප්‍රතිකාරනකොටට සයිඩ ෆක් අපි කිය අතුු ප්‍රතිපල් ඇතිවෙනවාොද කිය රණ ඒක දෙන්නනතින උත්තරමක් මෙහමයි සුවතාව ගැන කිවත් මංගල් කලිු කිවවාගේ රෝග බය රගී බලය ඊළඟට පස්ථයකයක් උචරදුරට උදව් කරනවද කියන කාරනාව වෛද්‍යවල උච්චර දන්නවද කියනකාරනා වයිදව හරියට රෝග. ඒ කනවද කියන කාරනාව වක්ෂධ හරට ොදනවද කියන කාරනාව මත් රෝගේ සෝපත්වීම වෙනස් වන්න පුළුව යන පුද්ගලයාෙන් පුද්ගලයාට රෝගේ සෝපත්වීම වෙනස් වවෙන්න පුළුව.යි සයිඩි ෆෙස් කියන කාරනාව ගැන කතාකරොත් ගොඩක් ආයරෙදිතෙක්ක හන කාරණාවක් නයෝක අයුද හිදබිය්වාද කියලාහ එනගටහන්නේ අවයාගේක්කු ඩු අක්මවයිම් හොඳතත්ව තියෙනවද කියෙන තමයි ගඩක් අයපය අතර අහන්නේ. නමුත් මමගන තර්ක තමයි අපි යද ෙත්කෙල්ලි දෙන්න හබර්ල් පපරේන් නැතං හබු මිනරල් පපරේන්ේ කියන්නේ සභාවිකවගත්තුොත් ශාකසාර හෙමතත්ත සාාක සහ කනිජලවන එකතු කලලා නි්පාධන කරන අවක්ෂද නැත්තන් අප ආයුද එක්කම කැබයින් වෙලාන ර ශ්න තන් ඇල්ෙමෙ තින මිනරල් පපරේන් මේකෝ කූක වෙතත් මේ හැමදේම අපි සබාදහමින් ගන්න දේවල්. එකට අපි සබාදහම කොටසක්. එතකට මේ බෙහෙතුූත් සබා දහම කොටසක්. සබාදහම කවදාවත් සබාදහමට විරුද්ධවෙනි නැහ. එනිසා ඔබ ආයුෝධ බිහෙත් බයනඳූ පාවිචි කරන්න. හැබැයි හරි මාත්‍රවිෙන් හරි ටයිම් පීරිෙඩ් එකට හරි ෆ්‍රීකුවන්සිකින් ගන්න වෛදි නිර්දේශයනුව වෛද්‍යවරයක් ක කියේනවනං ඔබ සතියක් බීලම් එක නතර කරන්න කිල ේක නතර කරන්න ඕනේ. එහෙම නතුව, ගිදිිටම පාවිචකරව ඔබ හිතු මතට මේ බෙත් බෙතක්නොමේ ආහාරයක් වන තේ හිතු මතට පාවිචි කරනවනක් වැරදට හිත් පාච කරනවන ඒ අපට අහිතකර දට ලපාන පුළුවන් ඒ ගේ ත ආයෝද හේතු. රියට හරි ෝසිගෙන් හරි ියුරේෂනයග හරි ්‍රීකන්සිගින් ගත්ත ොබ කිසිම අතුරවාාදයක් ඇතිවෙන හේ මේ බලගන්න ප්‍රේක්ෂ්‍රකාරයට ඇතිවන්න ප්‍රශ්නතමයි කොච්චර කාලයක් නවාද මේ ලඩ සුවන්න චර්ම රෝගයක් ඇතිවුණොත් ඒක සුව කරන්න අයුේද වෛද්‍ය ක්‍රමේ තුළ කොචරකාල ගඇතවෙනවාද කිය සව කරගැනීමේ කාලය මෙපමනයි කියල මට කියන්න බැහැ නමුත් පුද්ගලයාට අනුව රෝගයට අනුවක වෙනස්වෙන්න පුළුවන් කොහොම වනත් ඔබේ කැපවීම තියෙනවනං වෛදිවරය අදක්ෂණ අනිවාරයෙන් රෝගේ සපත් කරගන්න පුළුව. දැ එතකොට මේ බලාගෙනන්න අපේ ප්‍රේක්ෂ්‍රකාාරය දැනගන්න කැමති ඇති මේ වගේ ප්‍රතිකාරන තැන් මොනුවද සාන මොනවාද කියලා. අපේ ගැන සඳහනකරම. මේ වගේ වද ප්‍රතිකාරට ලාගන්න පුුවන් ඕන යරු රහලින් විශෂම ොර රුදර ක්ෂණ රහල ගඩ රහ ගෙනනව රහ වගේ රෝහල්ල චර්මරූක සඳහාම විශේෂෙන් කලිනිික්තියෙන සායන පැවැත්වෙන. මේ වසඳහා ඔබිට නොමිලේම සභාගී වෙලා ඒවයින් අදාල ප්‍රතිකාර ලබාගන්න පුුවන් ප ස්සාන වශෙන් දරගනිි කමති ැංගමේ චාර්රෝගලින් පෙෙන රෝගීන්, ඔබතුමයට දෙන්න තියෙන උපදේශය මුක්ද. ඔබයි පවුලේ නැත්තන් ඔබ දන්න දැනක. ඔබ නොදැන පුද්ගලයෙක්හෝ වේවා චර්මරෝගේ කන්නවනං, මේ කෙනාව පිළිකුල් කරන්න එපා. ඔබ එාව නොසලකාහරින්න එපා. ජාන් වහන්සේ දශ කල තියෙනවන යම ගිලනුන්ට පස්ථාන කරනවනන් යා මට පස්ථාන කරනවා හා සමමායි කියලා. එනිසා ඔබ හැමතිස්සේ මුත්සාහ කරන්න ඒගේ රෝගී කකින්නවන ඔබට යාට උදව කරන්න පුළුවන්න්නම්. උදව්රන්න ඒගේ රෝගෙ දන ප්‍රතිකාරගන්න නැත්තං සදුසු ප්‍රතිකාරම අධ්‍යස්ථානකට නොමිේ පතිකාරල බදන තැකට යමුම කරන්න. ඔබේ අර මනුස්සකම ඒගේ අවස්ථාවක දිස්මතු කරගන්න ඔබ වගබලාගන්න. දෙවනි කාරනාව තමයි අපි හැමෝම දුවන්නේ දුතික තරඟකාරී ලෝකෙක. හගේයක් පස්සේ තමයි දුවන්නේ. අපි හිතන්නේ සල්ලි හම්බ කරගන්න එක තමයි හැමදේම කියලා. නමුත්ේදීන් චුට්ටකට අත්මි දිලා අපිට ටිකක් මනුස්සකම ප්‍රගුණ කරන්න පුළුවන්නන්. අපිට පුළුවන්නන් තව මනුසේගයන මන්ට දැනෙන විදිහට හිතන්න සලිනමේ හැමදේම කියලා හිත්තලා මේවාගේ රෝගන්ට ප්‍රතිකාර කරන්න ප්‍රතිකාර සඳාව යොමු කරන්න ඒක තමයි සමාජයක් විදිහට ඔබෙන් බෙන් ඕන යතුකම කියලා මම දකින්නේ. මෙවැනි වටිනා ඔවදන් සහ දැනුම් සම්භාරැක් රගත් නවතම වඩිය නැරමීම සඳහා ඔපත් දැන්ම සොයුරු YouTube චනලයේ සබස්්‍රයිඩ් කරන්න.